පෙරනූ ජීවයකින් සිත් අවදි කරනවා. සිහිනය ජීවිත පරිමාව විශාල කරන්න. සොඳුරු සවිමත් තරු පෞරුෂයක් යථාර්ථය බවට පත් කරගත් සිහිනයක් දෙරණ ඩ්‍රීම් ස්ටාර්. ඒ සිහිනයේ හිමිකාරිත්වය ශ්‍රී ලාංකික යෞවනයයි. ඒ ස්වප්නය තම නෙත් අද්දරට ආ සතුටින් මේ යෝන් සිත් පිළිගේ. සිහින තරු ලකුණින් තම නම බබලවන්නට මොවුන් බලා සිටිනවා. ප්‍රාසංගික අන්තක් වටේ තවත් සුන්දර ගීතමය දිගහැරුමක් අද. අනුග්‍රහය ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් සම අනුග්‍රහය Dial you begin to envy Rosel Darana Dream Star Nila Paniya Panda se alu thade Fanta funky botale Nila rupalavanya satkara Nature's Secret facial wash vitarama Nila shravya drushya upakarana sapiyum karu Swedish Trading Audio Visual Private Limited Sam anugrahaya Nips biscuit rasa kara kiyanna සීන සබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 වෙන්න වගේ මද්දාසේදී අපි ඔබව හමුවන්නේ මේ ප්‍රාසංගික අන්ප්ලග් වටේට පමණක් සීමාව වේදිකාවේ සිටයි. ඔබ දන්නවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් දෙවන්ත වේදිකාව මේ නොවන බව. දෙවන්ත වේදිකාවෙන් අපි ඔබව හමුවන දිනය කෙමෙන් කෙමෙන් ළඟවනවා. ඉතින් 41,000කට වඩා අධික තරංකරුවන් පිරිසක් අතරින් මේ වන විට දක්ෂින් 96 දෙනෙකු අපි තෝරාපත් කරන සිටිනවා. අනුහදනාගෙනුන් අද දවසේදී තරඟ කරන 12 දෙනෙකු සූදානම්. ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඔබ ඉදිරියේ පෙන්වන්නේ. අපි සූදානම් අද දවසේ තරඟය ආරම්භ කිරීමට ඉදින් ඔබ දන්නවා අද දවසේදී අපිත් එක්ක ලංකාවේ ජනප්‍රියම තරුවක් වූ තාරකාවයක් එකතු වෙනවා. අද දවසේ අපිත් එක්ක එකතු වන්නේ ජනප්‍රිය තාරකාවියක්. ඇය ඔබ ආදරය කරන රටම ආදරය කරන ඒ වගේම හැම මොහොතකම ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කර දුන් ඒ අපූර්ව තාරකාවිය. සුසන්තිකා ජයසිංහ ඔබටයි ආරාධනා. අද දවසේ අපිත් එක්ක එකතු වුණා ඇත්තම අතිවිශාල ආරම්භයක්. ඒ වගේම මුලින්ම අහන්න ඕනි කාරණාවක් මේ දිනවල කුමක්ද කරන්නේ? අපිට ආරංචියක් ආවා ගීත ගායනා කරන්න නැති වුණාට දරු නැලවිලි ගීත ගායනා කරා මේ දවස්වල. ඒ කතාව ඇත්තක්ද? මේ දවස්වල ඇත්තටම පුතත් එක්ක තමයි මගේ ජීවිතේ ගෙවිල යන්නේ. එචරයි. අපි දන්නවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 1 තරඟයේදී ඔබ අපිත් එක්ක ගොඩක්ම සමීපෙන් සිටියා. ඒ වගේම අපේ තරඟකරුවෙකු ඉවත් වෙච්ච අවස්ථාවේ ඔබේ අත්දැකීම ආරහා ඔහුගේ සිත සෑහෙන දුරට සනසුවා. අපිට පොඩ්ඩක් මතක් කරලා දෙන්නේ ඒ කොහොමද කරේ කියලා? ඇත්තටම මෙහෙමයි, මම සංගීතයට ගොඩක් කැමති ප්‍රීඩිකාවක් කෙල්ලෙක්. ඉතින් ඔගොල්ලන්ගේ මේ වැඩසටහන මුල ඉඳලා මම බැලුවා. ඉතින් එතෙන්දී මම දැක්කා මේ පුතාව ඇත්තටම මේ වයස අඩුයි. නමුත් මට සංගීත ගැන නම් ඇත්තටම චුට්ටක්වත් මේ දැනීමක් නැහැ. මම සින්දු අහන්න ආසයි. සින්දු කියන්න ආස වුණාට සින්දු කියන්න බෑ. නමුත් මේ ඒ දරුවා තුල මහා ලොකු දක්ෂතාවයක් තියෙනවා කියන එක මට හැඟුණා. ඒ නිසා ඒ වෙලාවේදී මම දැක්කා එයා අඬනවා. ඒත් එක්කම එයා තුළ ඇතිවෙච්ච මානසිකත්වය. ඉතින් තරගයකදී ජය පරාජය කියන්නේ මොකක්ද? තරගයකට ඉදිරිපත් වීම, තරගයකදී තරඟ වැදීම, ඒ මම හිතන්නේ සංගීතය විතරක් නෙමෙයි ක්‍රීඩාව හරි මොනවා හරි හැම එකම එකම මම හිතන්නේ ටෙන්ෂන් එකක් හද ගැස්මක් තමයි ඇති වෙන්නේ ඒ වෙලාවට. ඉතින් ඒ නිසා මම හිතුවා මගේ අත්දැකීම් තුලින් ඒ දරුවට කියන්න ඕනේ ඔයා මොකද ගොඩාක් හොඳ දක්ෂතාවයක් තිබුණු දරුවෙක් නිසා එයාට වයසක් තියෙනවා. ඉතින් හොඳ දක්ෂතාවයක් තිබුණා. මම හිතන්නේ මේ ගෞරවනීය මේ විනිශ්චය මණ්ඩලයේ මම දැක්කා එයාට හොඳ අවවාද ලබා දුන්නා. ඉතින් ඒ නිසා මමත් හිතුවා මගේ ජීවිතේ මම ලබාගත් අත්දැකීම් තුලනුත් ඒ දරුවට එයාව එයාගේ මානසිකත්වයේ ගොඩ දාන්න ඉදිරි අනාගතයේදී යාගේ සංගීතය ඉස්සරහට ගේන්න
මමත් මොනවා හරි වචනයක් කතා කරන්න ඕනේ කියලා මං හිතන්නේ ඇත්තටම ඉස්සරහට හොඳ දක්ෂයෙක් වෙයි ඒ දරුවා. ඔබ අනිවාර්යෙන්ම ඔය මැදිහත් වීම සිදු කරේ පූර්ණ සචින්ත අපේ තරඟාවලින් ඉවත් වූ අවස්ථාවේදී. ඉතින් එවැනි මූ දක්ෂ තරඟකරුවන් පිරිසක් මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 තරඟයට සහභාගී වෙ සිටිනවා. අද දවසේදී තරඟකරුවන් 12 දෙනෙකු ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමට සූදානම් සිටිනවා. ඔබ මේ තරඟකරුවන්ට ලබා දෙන අවවාදය කුමක්ද මේ සීසන් 2 තරඟයේදී? ඇත්තටම ඉතින් මේක හොඳ අවස්ථාවක්. මොකද මට හිතෙනවා මේ අපේ මේ මේ ක්‍රීඩකයින්ටත් මේ සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. මොකද ඇත්තටම මේ දැන් මේක නිකන් ඔලිම්පික් තරඟ වගේ. ඉතින් හොඳ අවස්ථාවක් අපේ රටේ ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට එහෙම නැත්නම් නංගිල මල්ලිලාට ඕගොල්ලන්ගේ දක්ෂතා පෙන්නලා ඉස්සරහට ඒ කියන්නේ අපේ රටේ අනාගතේ හොඳ ගායකයෙක් ගායිකාවක් වෙන්න. ඉතින් ඒ නිසා ඇත්තටම මේ පුංචි කාලේ ඉඳලාම සංගීතය සම්බන්ධව හොඳ අවධානයක් යොමු කරලා ඒ සම්බන්ධව හොඳ අධ්‍යාපනයක් ලැබලා මං හිතන්නේ අපේ පරිපූර්ණ ගායක ගායිකාවන්ගේ අධ්‍යක්ෂීම් අනුශාසනා ලබාගෙන රටේ දැවැන්ත රටේ නෙමෙයි ලෝකෙම ලෝක ප්‍රසිද්ධ වෙන තරමට මේ අපේ දරුවන්ට අනාගතයේදී පුළුවන් මේවැනි වැඩසටහන් තුලින් මේ සංගීතය පැත්තෙන් ඇත්තටම මේ යන විදිහට මට හිතෙන්නේ සංගීතය කියන එක අපේ රටේ ලෝකෙටම මේ තරඟ කරන මට්ටමට මේ ඉස්සරහට එයි කියලා විශ්වාසයක් තියෙනවා. හොඳයි සුසන්තිකා, ඔබ අද දවසේ අපිත් එක්ක එකතු වීම ඇත්තටම අපේ ලොකු ශක්තියක්. ඔබ මුළු ලෝකම දන්නවා. ඒ වගේම ලංකාවේ සියලුම ජනතාව ඔබට ආදරය කරනවා. ඉතින් අද දවසේදී ඔබ කාර්ය බහුල වුණත් අපේ ආරාධනාව පිළිගෙන අද දවසේ මේ තරඟයට සහභාගී වීම ගැන අපි බෙහෙවින් ඔබට ස්තුතන්ත වෙනවා. බොහොම ස්තුතියි. තරඟ ආරම්භ කරන සූදානම් දෙමත්යෙන් තවත් පුංචි කාරණා තිබෙනවා මතක් කරන්න. ඒ තමයි අද දවසේදී මේ විකාශන වල වැඩසටහන ඔබට නැවත වාරයක් සවන් දීමේ හැකියාව තිබෙනවා. මේ සහෝදර නාලිකාවකන FM දෙරණ තුලින් හරියටම ලබන සෙන්සුවාදා සවස 4ට. ඉතින් මේ මතක් කිරීමත් සමගින් අද දවසේ අපේ තරඟකරුවන් 12 දෙනා සූදානම්, අදරි විනිශ්චය මණ්ඩල සූදානම්, ඒ වගේම අපිත් සූදානම්. මේ ආරම්භ කරන සූදානම් වෙන්නේ යවුනේ සීන සබෑ කරන තාරකා පෙළහර. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2. ටිකක් හිතර ඔබ වේදිකාව මීට වඩා චුට්ටක් ප්‍රියමනාපව හසුරවා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද මම ඔබගේ මූණේ හිනාවක් දැක්කේ නෑ ඒ ගීතය ගායනා කරනකොට. ඔඩියන්ස් එකක් අපි දිහා බලාගෙන ඉන්න ඕනම අපිට අපි දැනගන්න ඕනේ අපේ ආකර්ෂණය තියාගන්න දිගටම. Oh,
ආකර්ෂණය නම් ඔබ නොඅඩුවම ලබා ගත්ත ඔබගේ ගායනය තුළ කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ ගීතයට උණු කරන හැඟීම පැහැදිලි ලෙස ලබා දීම ඇත්තටම ගායිකාවකගේ හොඳ ගුණාංගයක්. ඒක ඔබ සතුව තියෙනවා. Lantika Yawani, Sihin Sabakaran, Taraka Pilahara.